නිවසක් ඉදිකිරීමෙන් පසුව හෝ නිවසක් මිලදී ගැනීමෙන් පසුව නිවස යම් යම් අවශ්‍යතාවන් මත අලුත් වැඩියා කටයුතුවලදී නිවසට කොටස් එකතු කිරීම හෝ කොටස් ඉවත් කිරීමෙන් වාස්තු දෝෂයක් ඇති කරගන්න අවස්ථා බොහොමයක් දක්නට ලැබෙනවා. එම නිසා මොනෑම් කරුණක් හේතු කොටගෙන හෝ නිවසක අලුත් වැඩියාව සිදු කරන අවස්ථාවක වාස්තු සිද්ධාන්තයන් ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ නොවන කල්හි ඇතිවන්නා වූ වාස්තු දෝෂයන් හරහා නොයෙකුත් දුර්විපාකයන්ට මුහුණ දීමට සිදුවනවා. නිවසට කොටසක් එකතු කිරීම හෝ ඉවත් කිරීම යන කරුණවලදී නිවසේ මැද ලක්ෂයට යම් බලපෑමක් සිදු වෙනවා. මැද ලක්ෂයට වෙන බලපෑම ඉවත් කරන කොටස හෝ එකතු කරන කොටසේ ප්‍රමාණය මත තීරණය වන අතරම එම කරුණ හේතු කොටගෙන මැද ලක්ෂය බිත්තියකට යටවීම, මුදුන් යටලියේ මුට්ටුවක් සහිත කුරුපාවකට ලම්බකව පිහිටීම, දොර කවුලුවක් මත මැද ලක්ෂය පිහිටන ලෙස සැලසුම් වීම ආදි සක්‍රීය වාස්තු දෝෂයන් ඇතිවිය හැකියි. නිවසක මැද ලක්ෂය වනාහි නිවසේ භූ ශක්තියේ කේන්ද්‍රස්ථානය වන බැවින් නිදහස්ව නිරවුල්ල තබා ගැනීමට හැකිමෙන්ම සූර්යාලෝකයේ මැද ලක්ෂයට ලැබෙන පරිදි නිවස අලුත් වැඩියාවකදී කොටස් එකතු කිරීම හෝ ඉවත් කිරීම සිදු කළ යුතුයි. විශේෂයෙන් නිවසක මැද ලක්ෂයේ දෝෂාකාරී තත්ත්වය ගෘහ මූලිකයාට හෘද රෝගී අවස්ථාවක් ඇතිවිය හැකිසේම පොදුවේ සියලු නිවසියන්ට ආර්ථික සමාජය හා වෘත්තීයමය ගැටලු ඇති කරන පිහිටීමක්. කරුණ එසේ හෙයින් නිවසක අලුත් වැඩියා කටයුතුවලදී නිවසේ නිවැරදි මැද කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. එසේම නිවසේ මැද නිදොස් ලෙස වෙනස් වීමකදී වුවද නිවසේ ගෘහාංගවල සිදුවන වෙනස් වීම ගැනද අවධානය යොමු කළ යුතුයි. නිවැරදි දිශාවල පිහිටියා වූ ගෘහාංග වැරදි දිශාවන්ට යොමුවීම සිදු විය හැකියි. උදාහරණයක් ලෙස නිවසක උතුරු දිශාවෙන් කොටසක් එකතු කිරීමෙන් හෝ දකුණු දිශාවෙන් කොටසක් ඉවත් කිරීම නිසා බස්නාහිර පිහිටි වැසිකිළිවල වැසිකිළිය ප්‍රධාන දොර නිරිත දිශාවටද, නැගෙනහිර පිහිටි ළිඳ ගිනිගොන දිශාවටත් යොමුවීම ආදී වශයෙන් සක්‍රීය වාස්තු දෝෂයන් ඇතිවීමේ ඉඩකඩ වැඩි. එම නිසා නිවසේ අලුත් වැඩියා කටයුතුවලදී ගෘහාංගවල සිදුවන වෙනස් වීමද සැලකිල්ලට ගැනීම ඉතාමත් යහපත් වෙනවා. වැඩ නිම කළ නිවසක උතුරු ඉශාන නැගෙනහිර දිශාවන්හි කොටස් එකතු කිරීමක් නොකළ යුතුයි. පොදුවේ ගත් කළ එම දිශාවන් විශ්ව ශක්තීන්ගේ ප්‍රවේශන දිශාවන් වන අතර එවැනි ක්‍රියාදාමයක් හමුවේ නිවසට ලැබෙන අන්තරීක්ෂ ශක්තියට මෙන්ම නිවසේ අභ්‍යන්තරයේ ශක්ති තීව්‍රතාවයට යම් බලපෑමක් විය හැකියි. තවද තනිමහල් නිවසක උතුරු ඊශාන නැගෙනහිර දිශාවන් ආවරණය වන පරිදි දෙමහලක් ලෙස කොටස් එකතු කිරීමද ඉතාමත් අහිතකර තත්ත්වයකට මඟ පාදා ගැනීමක්. නිවසට කොටස් එකතු කිරීමට සුදුසුම දිශාවන්නේ දකුණ නිරිත බස්නාහිර දිශාවයි. නමුත් විශේෂයෙන් මෙම දිශාවන්හි කොටසක් එකතු කිරීමේදීද නිරිත දිශාව ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. නිවසේ නිරිත කොටසේ අඩුවක් ලෙස සැලසුම් වීම හේවත් නිවසේ නිරිත දිශාවේ නිවස නොමැති ලෙස ඉදිකිරීම දුර්විපාකයන්ට මුහුණ දීමට සිදුවන සක්‍රීය වාස්තු දෝෂයක්. එවැනි පිහිටීමක් සහිත නිවසක ඊශාන දිශාවෙන් ප්‍රවේශ වන අන්තරීක්ෂ ශක්තිය ගබඩා නොවේ නිවසින් බැහැරව ගලා යනවා. එවිට නිවස ඇතුළත අන්තරීක්ෂ ශක්ති හීනතාවයක් ඇතිවීම වැළකිය නොහැකි. මෙවැනි පිහිටීමක් සහිත නිවාසවල ගෘහ මූලිකයා අඛණ්ඩව මානසික හා ශාරීරික රෝගාබාධවලට ලක්වන මෙන්ම නිවසේන තම පවුල තුළ සතුට අහිමි අස්ථාවර ජීවිතයක් ගත කිරීමට කරුණු කාරණා සැලසෙන වාස්තු දෝෂයකි. වාස්තු අනුව ඉදිකරන ලද නිවසක කොටසක් ඉවත් කිරීමේදී හෝ එකතු කිරීමකදී නිවසේ දිගපළල අනුපාතයන් ගැනද සැලකිල්ලක් දැක්විය යුතුයි. නොයෙකුත් වැඩ සූරූප ගොඩනැගිලි ආදිය තුළින් ශක්ති කිරණ ගමන් කිරීමේදී ශක්ති කිරණයන්ගේ සංඛ්‍යාත වෙනස් වීම වලට භාජනය වීම නිසා අපට බලපාන ප්‍රතික්‍රියා ඇති කළ හැකි බව පර්යේෂණයන්ගෙන් පවා සනාථ කර තිබෙනවා. එම නිසා සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයට අනුව 11 පොරොන්දුමට අනුව ස්වර්ණමය අනුපාතයට යටත් ඉදිකරන ලද නිවසක කොටස් ඉවත් කිරීමක් හෝ එකතු කිරීමක් තුළින් නිවසේ දිගපළල අතර හෝ නිවසේ ගෘහාංගවල දිගපළල අනුපාතයන්ගේ ඇතිවන්නා වූ වෙනස් වීම නිසා නිවසට ලැබෙන අන්තරීක්ෂ ශක්තිය වියවුල් තත්ත්වයට පත් ඒ හේතුවෙන් නිවසියන්ට නොයෙකුත් දුර්විපාකයන්ටද මුහුණ පෑමට සිදුවෙනවා. වාස්තු ශාස්ත්‍රයේ ප්‍රධාන දොරටුව හේවත් මංගල උළුවස සඳහා සුවිශේෂ වූ කරුණු ගණනාවක් සඳහන් වෙනවා. ඒ අතර ප්‍රධාන දොරටුව පිහිටුවීමට සුදුසු ස්ථානය හේවත් සුදුසු පාදය දිශා ප්‍රධාන දොරේ උසපළල වේද දෝෂයන් සහ ප්‍රධාන දොර සවිකිරීමේදී ඇතිවන දෝෂාකාරී තත්ත්වයන් ආදී කරුණු මූලික වෙනවා. ඒ සියලු කරුණු කාරණාවල පරමාර්ථය වන්නේ ප්‍රධාන දොරටුව නිවසට ඇතුළවීම පිටවීම සහ ආරක්ෂාවට පමණ සීමා නොකර නිවසට සුභ ශක්තියන්ගේ ප්‍රවේශයන්ටද ප්‍රමුඛත්වය දෙමින් සහ නිවස තුළ නිසියාකාරව ශක්ති සංසරණය සිදුවන ආකාරයේ ස්ථානගත කිරීම තුළ නිවස ඇතුළත වැඩි ශක්ති තීව්‍රතාවයක් පවත්වාගෙන යෑමයි. එහෙත් ඉහත කරුණුකාරණා ගැන අවබෝධයකින් තොරව නිවසේ අලුත් වැඩියා කටයුතුවලදී හෝ භාවිතා කළ ප්‍රධාන දොර වෙනුවට අලංකාර පිණිස නවීන පන්නේ දොරක් සවිකිරීමේදී සිදුවන ක්‍රියාවලියන් හරහා මෙන්ම අලුත් වැඩියා කටයුතුවලදී නිවසේ ගෘහපින්ඩණයට සිදුවන වෙනස් වීම තුළින් අයහපත් ද්වාර පිහිටීමක් ආදී වාස්තු දෝෂයන් නැතිවිය හැකියි. නිවසක් පිළිසකර කිරීමේදී එක්කරන හෝ ඉවත් කරන කොටස නිසා නිවසේ වහලේ සිදුවන වෙනස් වීම නිසා නිදන කාමර හරහා බාල්ක යොමුවීම, කණු පරාල, මූලක් පරාල, කුරුපා ආදී කොටස් සුසු නොවන පරිදි යෙදීමට සිදුවීම නිසා වාස්තු දෝෂයන් මෙන්ම
ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවනවා. කොටසක් එකතු කරන්නේ නම් ප්‍රධාන වහලේ පියස්සක් නොවන ලෙසට, ප්‍රධාන වහලේම කොටසක් ලෙසටද, නිවසේ බාහිර ස්වරූපයට හානියක් නොවන පරිදිද සකසා ගැනීම සිදු කළ යුතුයි. බොහෝ දෙනෙකු නිවසට කොටසක් එක් කරන විට ඒ ප්‍රධාන නිවසට සම්බන්ධ නොකිරීමට යැයි සිතා අත්තිවාරම සහ බිත්ති බඳින විට ප්‍රධාන නිවස එක් කරන කොටසේ රිජි ෆෝම්, කාඩ්බෝඩ්, තාර ෂීට් යන යමක් තබා කටයුතු කරන අවස්ථා තියෙනවා. එවැනි දේ ශක්තියෙන් ගැන අවබෝධයකින් තොරව සිදු කරන ක්‍රියාදාමයන්. තවද කොටස් ඉවත් කිරීමේදී බිත්ති ඉරිතලීම ආදිය නිසා නිවසේ ශක්තිමත් බවට වන බලපෑම ගැනද සැලකිල්ලක් දැක්විය යුතුයි. අප සියලු දෙනාගේම අරමුණු සතුට සමගිය පිරුණු සාර්ථක ජීවිතයක් ගත කිරීමයි. එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට වාස්තු ශාස්ත්‍රයට අනුව ඔබ ඉදිකරගත් නිවස අවශ්‍යතාවයන්ට අනුව පිළිසකර කිරීමේදී මෙන්ම වාස්තු දෝෂයන් සහිතව නිවසක් පිළිසකර කිරීමේදීද වාස්තු ශාස්ත්‍රයට අනුව නිසි සැලසුමකින් සිදුකර ගැනීම මගින් වාස්තු දෝෂයන් නැතිවීම වළක්වාලීම සහ වාස්තු දෝෂයන් නිරාවරණය වන ලෙස කටයුතු කළ හැකි. හැමදාම අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන නොටිෆිකේෂන් බටන් එක ප්‍රෙස් කරලා අදින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.